අයිබෝවන් ඔබ රාත්‍රී 9යි 30 ITN ප්‍රවෘත්ති සමගින් මම චරිත දනංජය පමුණුහේන්ද්‍ර මම දිනෝෂි දීරසිංහ ප්‍රථමයෙන් නවදාහනයේ දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත මොලේ මියගිය අයගේ ශරීර අවයව බද්ධ කිරීමේ මෙහෙයුමට ගුවන් හමුදාවත් අධ්‍යාපනයේ විප්ලවීය වෙනස අපේ පළවෙනි තැන දීලා තියෙන්නේ තොරතුරු තාක්ෂණයට. එහෙනම් මේ අවුරුද්ද අපේ විශේෂ අවධානය යොමු කරන්නේ වැඩිපුර මේ සංඛ්‍යාව පුහුණු කරන්න. ඩෙංගු අධි අවධානම මඩින්න හෙට සිට විශේෂ මෙහෙයුමක්. රථ වාහන සඳහා කාබන් බද්දක්. කසල නිසා වැඩ වැරදුණු ප්‍රාදේශීය සභාවේ හදිසි අනතුරු හේතුවෙන් මොලේ මේකී රෝගින්ගේ වකුගඩු ඇතුළු අවයව වෙනත් රෝගින් වෙත බද්ධ කිරීමේ ව්‍යාපෘතියට අදාළව අවබෝධතා කිවිසුමට අද අත්සන් තිබුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේයි. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ගුවන් හමුදාවයි මෙසේ ගිවිසුම් ගත වුණේ. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය ඊට අත්සන් තැබුවා. මෙති ඇමතිවරුන් රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. වකුගඩු රෝගියට අවසාන ප්‍රතිකාරය ලෙස හඳුනාගෙන ඇත්තේ වකුගඩු බද්ධ කිරීම හෝ රුධිර කාන්තුකරණයයි. එහෙත් බද්ධ කිරීම සඳහා ගැළපෙන වකුගඩුවක් සොයා ගැනීම අපහසු කටයුත්තක්. ජනාධිපති තුමාගේ අධීක්ෂණ යටතේ ක්‍රියාත්මක වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධන බලකාය මගින් මේ සඳහා සුදුසු පියවරක් ලෙස මොලය මියගිය රෝගීන්ගේ වකුගඩු වෙනත් වකුගඩු රෝගීන්ට බද්ධ කිරීමේ ව්‍යාපෘතිය මහනුවර මහරෝහලෙන් ආරම්භ කෙරුණා. ව්‍යාපෘති යටතේ මේ වන විට හෘදය, අක්මාව, ඇස් හා පටක ඇතුළු අවයව කොටස් බද්ධ කිරීමද සිදු කෙරෙනවා. හදිසි අනතුරු හේතුවෙන් මිය යන පුද්ගලයන්ගේ අවයව ජීව කාලය කෙටිවන බැවින් බද්ධ කිරීම කඩිනම් කළ යුතුයි. ඒ හේතුවෙන් ජනාධිපතිතුමාගේ මැදිහත්වීම මත මෙම අවයව රෝහල් වෙත ප්‍රවාහනය කිරීමට ගුවන් හමුදාවේ සහය ලබා ගැනෙනවා. ඒ සඳහා මේ දක්වා කළ යුතු ගෙවීම් ජාතික වකුගඩු අරමුදල මකින් සිදු කර තිබෙනවා. මෙම කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණුයි අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුණේ. හදිසි අනතුරකින් මොලේ මියගිය අවස්ථාවකදී හෝ අවයව දන් දීමට කැමැත්තක් දක්වන්නන් මහනුවර මහරෝහලේ අවයව බද්ධ කිරීම සම්බන්ධීකරණ කාර්යාලයට දැනුම් දීම මගින් මේ සඳහා දායක විය හැකි බව වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධන බලකාය දැනුම් දෙනවා. මහජන නියෝජිතයින් සඳහා ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ 75 වන සංවත්සර උළෙලට හා විද්‍යාලය තෙබහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. විද්‍යාලයට පැමිණි අග්‍රාමාත්‍යවරයා මහත් හර්ෂයෙන් පිළිගැනීමට පාසලේ දරුවන් ක්‍රියා කළා. නවීන පහසුකම් වලින් සමන්විතවයි නව පාසල් ගොඩනැගිල්ල ඉදිකර තිබෙන්නේ. එය සිසු අයිතියට පත්කිරීමේ අවස්ථාවට මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුද සහභාගී වුණා. විද්‍යාලයේ 75 වන සංවත්සරයට සමගාමීව සංවිධානය කළ සිසුන්ගේ නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශනය නැරඹීමටද අග්‍රාමාත්‍යවරයා එක් වුණා. CWW කන්නංගර මහතා ආරම්භ කළ මෙම පාසලේ දරු දෙරියන් සමස්ත ලංකා මට්ටමින් ජයග්‍රහණ රැසක් අත්කරගෙන තිබෙනවා. එම දරුවන් ඇගයීමද අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. උත්සව සභාව ඇමතු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ පසුගියදා පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධිය සංගවා ගැනීමට කිසිදු අවශ්‍යතාවක් නැති බවයි. අපේ පාර්ලිමේන්තු ආදර්ශයන් නෙමෙයි. ඒක නැති වෙලා තියෙන්නේ. අපේම හැසිරීමෙන් අපේ ආදර්ශය නැති කරගත්තා. අපි මේවා හදන්න ඕනේ. අපි මහජන නියෝජිතයන්. අපේ වැරදි තියෙනවා නම් ඒව ගැන කතා කරන්න ඕනේ. නැත්තම් මේ දේශපාලනේ මේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනේ නැති වෙනවා. පාර්ලිමේන්තුවේ තන්නේ අපි සමාජයේ ප්‍රාදේශීය සභා හැදිරෙන විදිය, පළාත් සභා හැදිරෙන විදිය අද විශාල ප්‍රශ්නයක් බවට පත් වෙනවා. අධ්‍යාපන ශාස්ත්‍රයේ සිදු කරන වෙනස්කම් පිළිබඳවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අදහස් දැක්වුවා. මට උවමනායි ඊළඟ වසර කීපෙදී අපේ විද්‍යා සංඛ්‍යාව වැඩි කරගන්න. දැන් වැඩිපුර බඳවා ගන්න විද්‍යා ගුරුවරයෝ හැටියට පුහුණු කරන්න. පුහුණු කළා පාසල් වලට එවන්න. විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනයේ ලබන සංඛ්‍යාව අපි වැඩි කරන්න. අපේ පළවෙනි තැන දීලා තියෙන්නේ තොරතුරු තාක්ෂණයට. විශාල සංඛ්‍යාවට පුහුණු කරන්න මේ අවුරුද්දේ මුදල් වෙන් කළා තියෙනවා.
එන අවුරුද්දේ ආණ්ඩුවෙන් ගෙවලා පුහුණු කරනවා. එහෙනම් මේ අවුරුද්දේ අපේ විශේෂ අවධානය යොමු කරන්නේ වැඩිපුර ඒ සංඛ්‍යාව පුහුණු කරන්න. ඊට අමතරව ජපාන් එක්ක සපුරා වැඩසටහන තියෙනවා. ඒකෙත් නව නිර්මාණ ගණනාවක් තියෙනවා. ඒ නිසා මේ සියලු දෙනාට මේ නව නිර්මාණය දෙන්න පුළුවන් විදියට ඒ දක්ෂ අයට අනාගතයක් ඇති විදිය තමයි අපි ක්‍රියා කරන්න කියලා මම කියන්න කැමතියි. බාලදක්ෂ උත්තමාචාර්යක්ද මෙහිදී අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් පැවැත්වුණා. බාලදක්ෂින්ගේ එලිමහන් ක්‍රියාකාරකම් පිළිබඳ සංදර්ශනයක්ද පැවති අතර ඒ නැරඹීමටද අග්‍රාමාත්‍යවරයාතුළු පිරිස සහභාගී වුණා. යුද සමිතී හමුදාව රසායනික අවි හෝ පොකුරු පොම්බ භාවිත නොකළ බව රාජාමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. රසායනික අවි සමුතිය පිළිබඳ පනත් කෙටුම් පත විවාදයට ගත් අවස්ථාවේදී ඒ මහතා මේ බව කියා සිටියේ. පනත් කෙටුම් පත සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. රසායනික අවි කියන්නේ ඇත්තම කාර්මාන්ත විෂයක් නෙවෙයි. ඒක ජාතික ආරක්ෂාවට ගොඩක් බලපාන විෂයක්. අධිකාරු ජනාධිපතිතුමා අක්ෂක ඒ අවස්ථාවේ හිටපු ආරක්ෂක ලේකම්තුමාත් ඒ නිරීක්ෂණ ඉදිරිපත් කළා තියෙනවා. මේක කාර්මාන්ත අමාත්‍යවරයාට අයත් විෂයක් නෙවෙයි. මේක ආරක්ෂක අමාත්‍යාංශයට අයත් විෂයක් හැටියට ඒ නිසා මේ සංශෝධනය ඉදිරිපත් කළා තියෙනවා. එතකොට ලංකාවේ මූදු සීමාව ඇතුළතට එනවා යුද නැව්. මෑතකදී ආවා ඇමරිකානු යුද නැවක් තවත් නැව් 400 ගණක් අවයි කියලා පුවත්පත්වලත් තිබුණා. අක්සා කිව්සුව මගේ අපේ රටේ භූමිය අපේ රටේ මුහුදු සීමාව අපේ රටේ ගුවන පාවිච්චි කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයට නිල වශයෙන් අවසරයක් ලබා දුන්නා 2007 ජූලි මාසේ 7 වෙනිදා. ඒකට අත්සන් කරේ එවකට ඇමරිකා එක්සත් ජනපද තානාපති රොබටෝ බ්ලේක් එක පැත්තකේ ශ්‍රී ලංකා රජ්‍ය වෙනුවෙන් ඒකට අත්සන් කරේ ඇමරිකානු පුරවැසියෙක්ලා හිටපු ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තවමත් ඇමරිකානු පුරවැසියෙක් වන. එසේ අපි හොයා බලන්න ඕන කම තිබෙනවා මේ ඇමරිකානු යුද නැව් අපේ රටට අපේ මුහුදු කලාපයට ඇතුළත් උනේ ඒ ගිවිසුමේ වගන්ති පාවිච්චි කරලාද කියන එක මම දැක්කා. මේ සභාවේදී විවිධ අදහස් දරන ගරු මන්ත්‍රීතුමාලා ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම මේ සූදානම් වෙන්නේ හරියට රසායනික අවි භාවිතා කරන්න අවශ්‍ය පසුබිම මේ රට තුල ගොඩනගනවා කියන අදහසක් ඇතුව කතා කරනවා අපි දැක්කා. ඒ සම්පූර්ණ වැරදි. ජාත්‍යන්තරයේ සිදුවෙන දේවල් දිහා බලපුවාම අපේ රට තුල රසායනික අවි පිළිබඳව භාවිතයක් මේ වන විට නොමැති වුණත් ඉදිරි අනාගතයේදී මෙවැනි තත්වයක් ඇති වුණොත් ඒ සඳහා වළක්වා ගැනීම අරමුණු කරගෙන ආරක්ෂක අමාත්‍යාංශයේ යටතේ මේ කටයුත්ත මේ වගකීම ගෙනීම ඉතාමත් කාලෝචිත දෙයක්. දැන් මේකේ ලංකාවේ අපිට හොඳ පාඩමක් ඉගෙන ගන්න ඕන. මොකද අපිට සාමකාමීව සාකච්ඡාවෙන් සුහදව අපේ ප්‍රශ්න විසඳගන්න බැරි වුණොත් අනවශ්‍ය අවි ගැටුමකට අපි ගියොත් මතක තියාගන්න අර ඉස්සර වගේ නිකන් තුවක්කුවෙන් පරණ ආයුධ වලින් කරන්නේ නැහැ. මේ වාගේ විශාල වශයෙන් සිවිල් වැසියන් ඝාතනය වෙන යුද්ධ උපකරණ තමයි අද ලෝකේ නිෂ්පාදනය වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකාවේ යුද හමුදාවට මේ පොකුරු බෝම්බ සහ රසායනික අවි සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙනවා. මීට පෙර කතා කරපු මන්ත්‍රීතුමියත් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටියා. මේ චෝදනාවල කිසිම සාක්ෂියක් නැහැ. යුද හමුදාව විටකවත් රසායනික අවි ආයුධ පාවිච්චි කරුවේ නැහැ යුද්ධ කාලයේදී. ඒ වගේම පොකුරු බෝම්බ ගැනත් එක එක චෝදනා තිබ්බට ඒ කිසිම චෝදනාවකට සාක්ෂි නැහැ. ඉතින් මේ අවස්ථාවේදී ඒ කරපු චෝදනා අපි ප්‍රතික්ෂේප කරනවා. මේක දේශපාලන වාසියට ඒගොල්ලන් කරපු කතාවක් මං හිතන්නේ. අපි ජාත්‍යන්තරයට ඒගොල්ලන් කියන විදිහට අපි නටන්නෙත් නැහැ. ඒගොල්ලන් නියෝජනය කරන්නෙත් නැහැ මන්ත්‍රීතුමනි. ඩෙංගු අධිවදානම් කලාපවල ඩෙංගු මර්ධන විශේෂ වැඩසටහනක් හෙට ආරම්භ කෙරෙනවා. ප්‍රදේශ කිහිපයකට බලපෑ ගංවතුර තත්ත්වය වැනි හේතු මත ඩෙංගු පැතිරියාමේ වර්ධනයක් සිදුව ඇති බවයි සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ. ඩෙංගු වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීම වැළැක්වීමේ අරමුණින් ඩෙංගු මර්ධන විශේෂ ක්ෂේත්‍ර වැඩසටහන් හෙට සහ අනිද්දා දිනේදී ක්‍රියාත්මක කෙරෙනවා. බස්නාහිර පළාත යාපනය සහ කිලිනුච්චි දිස්ත්‍රික්වල හඳුනාගත් වැඩි අවධානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 40ක මෙම වැඩසටහන් සිදු කිරීමට නියමිතයි. ජනාධිපති කාර්යසාධන බලකාය සහ ජාතික ඩෙංගු මර්ධන ඒකකය ඒකාබද්ධව මෙය සිදු කරනවා. නිවාස, පාසල්, වැඩබිම්, ආයතනය, කර්මාන්ත ශාලා, ආගමික ස්ථාන ඇතුළු පරිසර මෙහිදී නිරීක්ෂණය කෙරෙනවා. මේ සඳහා ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සෞඛ්‍ය සේවකයන්ගෙන් සමන්විත කණ්ඩායම් 590ක් මේ සඳහා දායකත්වය ලබා දෙනවා. දැන් අධිකරණ පුවත් විශේෂාංගය.
कोटे हिटपु नियोजित नगराधिपति के परिगणक दत्तवेत नीति विरोधी लेस प्रवेश वीमे चोदनाव संबंधेन कोटे हिटपु नगराधिपति जनक रणवक महता एतुलु देदेनकुट कोलंब महाधिकरणय अदि चोदना निकुत कला देदास दहतुन वसरेदी कोटे हिटपु नियोज्य नगराधिपति गे परिगणकयट नीति विरोधी लेस एतुलु वी एहि दत्तवेत प्रवेश वीमे चोदनावट नीतिपतिवरया विसिन सेककरुवंट एरहिव नडु पवरा तिबेनवा ए परिगणक अपराध नीतिय यटतेयि नडुव फेब्रुवारी 28 वनदा केंदवीमट नियमितायि जनाधिपति कार्यमंडल हिटपु प्रधानी कुसुम दास महानाम हा राज्य देव संस्थावे हिटपु सभापति पी दिशानायक यन देदेनागे विदेश गमन तहनम किरीमट अधिकरणय नियोग कला इंदिय समागमकिन रुपियल कोटि 54ක් अल्लस लेस इल्ला इन रुपियल कोटि 2ක් लबा गेनीम संबंधेन मेम देदेनाट चोदना एल्लवी तिबेनवा सेककरुवन विदेशगत वीमे सूदानमक एति बवट अल्लस कोमिसम अधिकरणयट दनुम दीमेन पसुवाई मेम नियोगय निकुत केरुणे हिटपु जनाधिपति महिंद राजपक्ष महतागे कार्यमंडल प्रधानी लेस कटियुतु कल गामिनी सेनरत महता एतुलु हतर देनकुट एरहिव गोनुकर एति नडुवे वेडिदुर साक्षी विभागय अनिद्दा दक्वा कल तैबुना लिट्रो लंका गैस समागमिन कैनविन होल्डिंग समागमट लबादुन रुपियाल मिलियन 500ක मुदल हेलनको होटेल समागमे नीति विरोधी लेस आयोजने कल बवटाई ओंट एरहिव चोदना एल्लवी एत्ते हिटपु अध्यापन अमात्यवरेकु पार्लिमेंतु मंत्री बंधुर गुणवर्धन महता ईए कल अभियोगयकट अध्यापन अमात्य अखिल विराज कार्यवसम महता अद प्रतिचार दक्वा निदास अध्यापने दरुवंगे प्रतिफल समग व्यापारयक लेस समागम पणतयट लियापदिंचि कल्ला तियेन जात्यंतर पासल वल प्रतिफल संसंदने करल्ला विभाग डिपार्टमेंटु मगिन प्रसिद्ध करन्न एपा कियन इल्लीम तमयि अपि करे अपे अध्यापन अमात्यतुमाट पुलुवन् ओनेम नालिकावक मगे समग मगे मतयै एतुमगे मतयै पिलिबंद विवादयक करन् मम कल्पना करा मे विवाद अनुवाद नैद किला कैटल तीन बंधु गुणवर्धन विवाद तर्क कर हतर दिन पउल कट रुपया दिदास पांसी जीवा तीन पुलवां इवगे मेतुमा तवत्ट किसी व्यापृति अट राजपक्ष पालन समेदि सिन्नकर लंकावे भूमि को नह किला अभियोग करा इवगे माध्यवेदी ने संबंधे अभियोगे बार अरगन उपकुमा एक बर्रपतल परस्पर लग्गल नव हरित नगर इदिकल गोविजन सेवा मध्यस्थान जनता ऐतिहट पेवरीमी अवस्थावट एक्वेमिन अमात्यवर्या मे बव प्रकाश कला पोहर नोमिले लबातीम संबंधेन मेदिहत्वन लेसट अग्रमात्यवर्या गेंद इल्ली मक्कल बवाई अमात्यवर्या किया सिटी මම තරගයතුමාට කිව්වා මේ කොමිගේ පොර ටික නිකම්ම දෙන්නේ සත්‍යකතාය කරනවා බිලියන ගාණක් සහනාධාර හැටියට සමාජයක් වලට දීලා කොමියගේ බිලියන දෙකක් තුනක් ගන්න ආයතන ඒකත් නිකම්ම දුන්නොත් එහෙම එකක් ඒගොල්ලන්ට තව ආදායම හොස්තේයි වගාවට තව බැලගෙවි महावेली कंगट कैलिकसल एकतुवन आयुरीन महियांकन प्रादेशिय सभा सेवकेन गेनगिय वेडपिलिवेल अथेटुवीमट सौख्य निलधारीन पियवर गत्ता මයන්ගනිය ප්‍රාදේශසභා බලපදේශයට එකතු වන කැලිකසල බැහැර කෙරෙන්නේ මාවෙලිගඟ ආශ්‍රිත දුනම්පත්ත ප්‍රදේශයේ කසල අංගණයකටයි. එලෙස එකතු වන කැලිකසල ඩෝසර මගින් සමතලා කිරීමේදී සැලකිය යුතු කැලිකසල ප්‍රමාණයක් මාවෙලිගඟට එක්වනවා. එමෙන්ම අවිධිමත් ලෙස කසල බැහැර කිරීම නිසා ප්‍රදේශය පුරා අධික දුර්ගන්ධයක්ද පැතිර යමින් පවතිනවා. කෑමවත් කන්න බැහැ. ඒ තරම් ගඳයි ඉතින්. මේකයි කොහොමද දෙනවා ඒ ගඳට ඉතින්. මේ මොන හරි කරනවා නම් ඉතින් හොඳයි. අපිට කොහොමද ඉන්නේ විස බීජේ. මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත මයන්ගණය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය චමිල ප්‍රසාද් මහතාතුළු කණ්ඩායමක් මෙම ස්ථානයේ නිරීක්ෂණය කළා.
යනුමයි මෙලෙස කැලිකසල බැහැර කිරීම තහනම් කෙරුණේ. අද මේ ගමනිල්ලක් ආවා ඊට පස්සේ මෙතෙන් දෙනකොට ඔක්කොම කුණු ටික ගඟට තල්ලු කරනවා කියලා බලද්දි දෙපැත්තෙන් ගඟටයි ඇලටයි තල්ලු කරගෙන යනවා. එමෙන්ම මහවැලි ගඟට එකතු වන ලෙස බැහැර කළ කැලිකසල සියල්ල යළි ගොඩගෙන නිසි පරිදි බැහැර කිරීමට පියවර ගන්නා ලෙස මයන්ගණය ප්‍රදේශ සභා සභාපතිවරයා වෙත දැනුම් දීමටද මෙදි කටයුතු කෙරුණා. මුදල් හා ජනමාත්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ජාත්‍යන්තර මුල්‍ය අලමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂවරිය හමුවීමට නියමිතයි. ඒ සඳහා අමාත්‍යවරයා අනිතා වොෂින්ටන් බලා පිටත්ව යන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරනවා. මෙහිදී අමාත්‍යවරයා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රතිසංස්කරණ වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි. මුල්‍ය ඒකාග්‍රතාවය සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී විශේෂ අවධානය යොමු කරනු ඇති. අමාත්‍යවරයා සමග මෙම සංචාරය සඳහා මහ බැංකුවේ සහ භාණ්ඩාගාරයේ නියෝජිතයන් කිහිප දෙනෙකුද සහභාගී වන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරනවා. ජනවාරි පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි රතවාහන සඳහා කාබන් බද්දා ක්‍රියාත්මක කර ඇති බව මොඩරත කොමසාරිස් ජෙනරාල් ජගත් චන්දසිරි මහතා පවසනවා. එම දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. එන්ජින් ධාරිතාව අනුව එම බද්ද ක්‍රියාත්මක බවයි කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ජනවාරි පළවෙනිදා සිට කාබන් බද්ද ක්‍රියාත්මක වෙනවා. මේ කාබන් බද්ද 2018 අංක 35 ධර්ම මුදල් පනත මගින් තමයි පනවල තියෙන්නේ. මේ කාබන් බද්ද කාණ්ඩ කීපයක් යටතේ අයකිරීම කරනු ලබනවා. ප්‍රධාන වශයෙන් ගත්තම කාබන් බද්ද අය කරන්නේ එන්ජින් ධාරිතාවේ අනුව ආදායම් බලපත්‍ර ගන්න අවස්ථාවේ තමයි ඒක අය කරන්නේ. සීරුම් ප්‍රාශ්ලේකම් කාර්යාල පළාත් සභාවේ මෝටර කොමසාරිස් කාර්යාලය අවුරුදු 5කට වඩා නම් 250යි. 5කට වඩා වැඩි වෙන ගාස්තු වෙනස් වෙනවා. ඒ කියන්නේ 5යි අවුරුදු 10යි අතර නම් 750යි එක CC කැපැසිටි එකට. විදුලියෙන් පමණක් නම් ධාවනය වෙන්නේ. එතකොට ඒක අදාළ වෙන්නේ නැහැ. පළමුව පාර්ලිමේන්තු මහ මැතිවරණයක් අපේක්ෂා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානක්කාර මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. අද අවශ්‍යතාවයේ තියෙන්නේ පාර්ලිමේන්තුවේ හරියාකාර ආණ්ඩුවක් හදාගන්න. ධර්මක ව්‍යාකූලත්වයක් තියෙන නිසා ඉක්මනටම අවශ්‍යව තියෙන්නේ පාර්ලිමේන්තුවේ හරියාකාර ආණ්ඩුවක් හදාගන්න. මේ නම් ඉතින් පාර්ලිමේන්තු ඡන්දයක් වොමන. අපි පක්ෂයක් හැටියට ජාත්‍යන්තරවාදී වාමාංශික පෙරමුණ අපේ ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවට වැඩි බලය ගන්න එකයි. उत्तरु पलात सियलु राजायतन वेल नामुपूरु सिंहल सह दिमल भाषा देखिन्व इदिरिपत किरीमट कटेतु करन बव उत्तरु पलात नव आंडु खार आचारे सुरेन रागवन महता पवसनवा लबन अप्रेल मासेट पेर मेम कटेतु सिदु करन बवाई ए महता पवसाने උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා සිය රාජකාරී කටයුතු ආරම්භ කරමින් මේ බව ප්‍රකාශ කළා. යාපනයේ පිහිටි ආණ්ඩුකාර කාර්යාලය වෙත පැමිණි රාඝවන් මහතා පිළිගනු ලැබුවේ උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් එල් ඉලංගෝවන් මහතායි. අනතුරුව රාඝවන් මහතා ආගමික වතාවත් මතේ සිය රාජකාරී ආරම්භ කළා. නීතිය ආධිපත්‍ය තිබිය යුතුයි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්. නීතිය නැති තැන කවදාවත් ප්‍රජාතන්ත්‍රවාදයක් බිහි වෙන්නේ නැත. භාෂාව නිසා තමයි අපි බෙදුනේ කියලා ඉතිහාසය අපට කියනවා. එනිසා මා කැමති අප්‍රේල් මාසේ 9 වෙනිදාට කලින් උතුරු පළාතේ තිබෙන සියලුම රාජ්‍ය ගොඩනැගිලිවල භාෂා දෙකෙන්ම ඒ දැන්වීම පුරු තිබිය යුතු යන්න මගේ ඉල්ලීමයි. මේකට සිංහල දන්න අය දෙමළ දන්න අය එකතු වෙලා අපි වැඩ කරන්න ඕනේ. වැලිකන්ද ගිනිදමන ප්‍රදේශයෙන් ඉසෙන්ටි ඇලිට වැටි සිටි වනාලියක උගඩ ගැනීමට පැය 7ක මෙහෙමක් ක්‍රියාවට නැංගුණා. ඉසෙන්ටි ඇලිට මසකට වන අලින් දෙතුන් දිනක වැටෙන බව මේවන විට තහවුරු වී තිබෙනවා. මෙම වන අලියා ඉසට් ඇලට වැටි ජලපහරට හසු වී සිටින අයුරු දුටු ප්‍රදේශවාසීන් ඒ බව වනජීවි නිලධාරීන්ට දැනුම් දුන්නා. ඒ අනුව ක්‍රියාත්මක වූ වනජීවි නිලධාරීන් ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව කඹ හා ටයර් යොදාගෙන සත්වයා ගොඩ ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කළා. ගොඩගත් මේ වන අලියා නිර්පද්‍රිතව අලුත්වැව රක්ෂිතයට මුදා හැරීමටයි කටයුතු කෙරුණේ. ඉසට්ටි ඇල දෙපස ආරක්ෂිත අලිවටක් නොමැති කමෙන් මෙවැනි අනුතුරු සිදුවන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. අයහපත් කාලගුණෙන් පීඩාවටපත් කිලිනොච්චේ ජනතාවට සහන සැලසීම අකණ්ඩව සිදුවනවා. එම වැඩපිළිවෙල තවදුරටත් ක්‍රියාවට නැන්වන ලෙසයි ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නේ. අයහපත් කාලගුණෙන් කිලිනොච්චි ප්‍රදේශයේ පවුල් රැසක් පීඩාවටපත්ව සිටිනවා. ඔවුන්ට අවශ්‍ය සහන සැලසීම රජයේ සිදු කරන අතර විවිධ සංවිධාන හා පුද්ගලින්ද එම ජනතාවට උපකාර කිරීමට ඉදිරිපත්ව සිටිනවා.
මහවැලි කලාපවල ජනතාව එක්රැස් කළ රුපියල් ලක්ෂ 40ක් පමණ වටිනා වේලි ආහාර කිලිනොච්චියේ අවතැන් වූ ජනතාවට ලබා දීමට පියවර ගනුණා. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි කලාප 10ම නේවාසික ව්‍යාපාර කළමනාකරුවන් විසින් මෙම කාර්ය සිදු කරා එකතු කරන ලද භාණ්ඩ කිලිනොච්චියේ දිසාපතිවරයා වෙත ලබා දීම සඳහා සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. අපින් ලක්ෂ 40ක පමණ වියලි භාණ්ඩ ප්‍රමාණයක් අපේ මහවැලි කලාපවල ජනතාව විසින් පරිත්‍යාග කරලා තියෙනවා. එම වියලි ආහාර අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්බරයා වෙත භාර තීම අනුරාධපුරයේදී අද සිදු කෙරුණා. ඒ මහතාගේ මෙහෙවීමෙන් එම වියලි ආහාර කිලිනොච්චිය වෙත පිටත් කර හැරීමද සිදු කෙරුණා. එම කටයුතු සිදු කෙරුණේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මැදිහත්වීමෙන්. सेना दलंबु वसंगते उड्राट एलवलु वगावटत व्याप्तवीमी अवदानमक पावतिन बव वेलिमड सहकार कृषिकर्म अध्यक्ष हसंता उदयंगिनी महात्मिय पवसिनवा एपिलिमद दडि अवदानेन पसुवन लेसद एय कोविन्गेन इल्ला सिटिनवा එළවලු වගාවට වගේම අර්ථාප වගාවටත් මේ දලඹ වගෙන් හානිය විමේ අවදානමත් තියනවා ඒ නිසා මේ පැතිරීම වළක්ව ගන්න ප්‍රදේශයේ ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා ඔබේ වගාවන් පිළිබඳ අවධානයෙන් ඉන්න කියලා. ඔබේ වගාවන්වල සුළු හෝ හානියක් තියෙනවා නම් ළඟම ඉන්න කෘෂිකර්ම උපදේශකවරයා දැනුවත් කරන්න. सेना दलंबु वसंगतेट लक्कु प्रदेश आपदा सहित प्रदेश लेस नमकरुणे लेसाई समस्त लंका गोविजन सम्मेलने जातिक संविधायक नामल करुणारत्न माता इल्ला सिटिन्ने बडीरुगु गहे गोबे एतुले मे पानुवा इन्नवा मे गोबे एतुले इन्ने काट तेल महाला अलु गहाला मेका मर्दनी करन्न बे मे वेनकोट गोयमट अविल्ला तियेनवा करुणा करला अपि नवतवतावक कियेनवा मे दलंबुवा इन्न प्रदेश ආපදා තත්ත්වයකට ලක්වෙච්ච ප්‍රදේශ විදියට නම් කරන්න මේ දලඹුවා මර්ධනය කිරීමේ විද්‍යාත්මක වැඩපිළිවෙළක් දියත් කරන්න බඩිරුඟු උක් ඇතුළු භෝග වර්ග කීපයකට සේනා නැමැති දලඹු විශේෂයෙන් හානි සිදු වී තිබෙනවා සේනා නැමැති දලඹු විශේෂය මර්ධනය කිරීම සඳහා සහනාධාරයක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය රුපියල් මිලියන 50ක් වෙන් කර තිබෙනවා කෘමිනාශක මිලදී ගැනීම සඳහා 150ක සහනාධාර ලබා දීමට රුපියල් මිලියන 50ක මුදලක් වෙන් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කරනවා. ඩ්‍රෝන තාක්ෂණය භාවිත කරමින් කෘමිනාශක ඉසීම පිළිබඳවද පසුකී දිනවල විශේෂ අවධානය යොමු කෙරුණා. මුදලට තරඟ පාවා දීම පිළිබඳ වාර්තා කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කාර්යාලයක් මෙරට පිහිටුවීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කරනවා. ශ්‍රීලංකාවතුල ක්‍රිකට් ක්‍රීඩාවේ නියලන ක්‍රිඩකින් හා ඊට සම්බන්ධව ක්‍රියාකරන නිලධාරීන් කැඳවා විශේෂ හමුවක් ක්‍රීඩා අමාත්‍යාංශයේදී අද පැවැතුණා. ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතින් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියෝජිතින්ද ඊට එක්ව සිටියා. ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟ මුදලට පාවා දීම සිදු වෙතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකයේ පසුගියදා නිවේදනය කළා. ලොව ටෙස්ට් වරම් දිනු රටවල් අතර දූෂිතම රට ශ්‍රී ලංකාව බවටයි ඔවුන් එහිදී සඳහන් කර තිබුණේ. මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා මෙරට ක්‍රිකට්ින්ට හා නිලධාරීන්ට අවස්ථාවක් ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. මෙම හමුවේදී ශ්‍රී ලංකාවට පැමිණ සිටින එම කවුන්සිලයේ නියෝජිත ස්ටිව් රොජර්සන් මහතා ප්‍රකාශ කළේ ඉදිරි සති දෙකක කාලය සහන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කරන බවයි. ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවති මෙම හමුවේදී ඔහු කියා සිටියේ මුදලට තරඟ පාවා දීම සඳහා පෙළවීම සිදු කර ඇත්නම් ඒවා පිළිබඳ තමන්ට දැනුම් දෙන ලෙසයි. දැන් ව්‍යාපාරික පුවත්. ලෝකයේ රටවල් රසක අතිසාර්ථක ලෙස තිරගතවන බම්බල් බී චිත්‍රපටයේ මෙරට ප්‍රදර්ශනය පසුගියදා ආරම්භ කෙරුණා. ඒකලම්බු සිටි සෙන්ටර්හි ස්කෝප් සිනමා සංකීර්ණයේදී සිනමා අධ්‍යක්ෂවරුන් නරුනෙලියන් ඇතුළු කලාකරුවන් රසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. මැක්ටයිල්ස් ලංකා පෞද්ගලික සමාගමේ නවතම ප්‍රදර්ශනාකාරයේ පානදුර ගාලුපාරේ අංක 309 යන ස්ථානයේදී විවෘත කෙරුණා. ඒ මැක්සෙන්ස් හෝල්ඩින්ග් සමූහයේ සභාපති මිල්ෆර් මකින්, කලමනාකාර අධ්‍යක්ෂ මිස්ව මකින් යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් ගුණාත්මක බවින් යුත් තෛල නිෂ්පාදන රසක් හඳුන්වා දුන් මැක්ටයිල්ස් සමාගම 2014 වසරේදී මෙරට වෙළඳපොළට අවතීර්ණ වුණා.
ලංකා බැංකුවේ BOC ඩිජි දෙවන ශාඛාව පසුගියදා කොළඹදී විවෘත කළා. ඒ ලංකා බැංකුවේ මහා කළමනාකරු සෙනරත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ආරම්භ කළ මෙම BOC ඩිජි ශාඛාවෙන් ගිණුම් විවෘත කිරීම, චෙක්පත් තැන්පතු, පෞද්ගලික සහ නිවාසනා ඇතුළු සේවාවන් රසක් ලබාගත හැකි. නියෝජ්‍ය මහා කළමනාකරු MJC සල්ගාදු මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. නෙස්ලේ ලංකා සමාගමේ ප්‍රවර්ධන වැඩසටහනක් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරිපිට දීපය අත්ුණා. නෙස්ටමෝල්ට් පානය ජනතාවට නොමිලි ලබා දීමටද මෙහිදී කටයුතු කෙරුණා. නවසිරේ නෙස්ටමෝල්ට් සමග බලය ජවය ශක්තිය යන මෙහි තේමාවයි. නෙස්ලේ ලංකා සමාගමේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ITN ප්‍රවෘත්ති තුලින් අදට අපි සමු ගන්නවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk